අපි අද පාඩම පටන් ගමු. හරිද? මං හිතනවා ළමයින්ට අච්චුපොත් තියෙනවා කියලා. අච්චුපොත් නැතිනම් ළමයි මට කියන්න ඕන. හොඳද? අච්චුපොත් නැතිනම් කියන්න එතන මං අච්චුපොත් වලට පෙන්වන්න පුළුවන් මට මේ ඉඳන්. හරි? ඒ නිසා අච්චුපොත් නැතිනම් ළමයි කියන්න ඕන. හරි? අපි කතා කරගෙන ඉන්නේ මොකද්ද? ඔයාලගේ 6 වසර විද්‍යා පොතේ තියෙන පළවෙනි පාඩම. මොනවාද? පළවෙනි පාඩම මේ අපි කතා කරන්නේ හරි? ජෛව ලෝකයේ අසිරිය කියන පාඩම ගැන. හරි? පළවෙනිම අපි කතා කරන්නේ ජෛව ලෝකයේ ජෛව ලෝකයේ අසිරිය. හරිද? ජෛව මොකද්ද ළමයි ජෛව කියලා කියන්නේ? මට කියන්න බලන්න ගිය සතියේ පන්තිදී ළමයි මතකයි නා. ජෛව කියලා කියන්නේ මොකක්ද? ජෛව. ජෛව කියලා කියන්නේ ජීවි කියන එක. පණ තියනවා කියන එක තමයි ජෛව කියලා කියන්නේ. එතකොට අපි කතා කරන්නේ අද අපි මේ පාඩම අපි කතා කරන්න ඔය ජෛව ලෝකේ. කියන්නේ ජීවි ලෝකේ. ජීවත් වෙන මිනිස් ජීවත් වෙන කට්ටිය පණ තියන කට්ටිය ඉන්න ලෝකේ ලස්සන ගැන තමයි අපි කතා කරන්නේ මේ පාඩමේදී. කොයි විදියද? අපි කොහොමද යාලා වර්ගීකරණය කරන්නේ? ඔන්න ඔය කියන්නේ දේවල් තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. හරිද? එතකොට අපි මුලින්ම මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම අරගෙන අපි බැලුවොත් එහෙම අපිට හොයාගන්න පුළුවන්. හරි? දැන් මෙන්න මේ මාක පෙන් එක මම එදාගත්තු උදාහරණෙම ගන්න. හරි? මෙන්න මේ මාක පෙන් එක අරගත්තොත් එහේ මාක පෙන් එක හරි හැමදාම එකම විදිය. මේක ලොකු වෙනවද? වර්ධනයක් වෙනවද? ප්‍රමාණය ටික ටික විශාල වෙනවද? විශාල වෙන්නේ නැහැ. හැබැයි අපි අපේ ගෙදර ඉන්න පූස් පැටිය අරගත්තොත් එහේ පූස් පැටිය මොකද වෙන්නේ? එයා ඉන් ටික ටික කල්යන්න මොකද වෙන්නේ? එයා ටික ටික වර්ධනය වෙනවා. හරි? ඒකට මොකද්ද මේ වෙනස? ඇයි මේ පෑන වර්ධනය නොවෙන්නත් පූස වර්ධනය වෙන්නත් හේතුව? හේතුව තමයි පෑන කියන්නේ පණ නැති දෙයක්. පණ නැති කට්ටිය වර්ධනය වෙනවද? පණ නැති කට්ටිය වර්ධනය වෙන්නේ නැහැ නේ? එතකොට පණ තියෙන ජීවීන් පණ තියෙන ඒ කියන්නේ පූසෝ ඊට පස්සේ මිනිස්සු සත්තු එයාලා වර්ධනය වෙනවා ලොකු වෙනවා ටික ටික. හරිද? ඒකට එහෙම හිතද්දී අපිට හිතන්න පුළුවන් මේ ලෝකේ තියෙන හැමදේම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් මොනවා විදිහටද? හරි? අපිට බෙදන්න පුළුවන් පණ තියෙන දේවල් සහ පණ නැති දේවල්. ඒ කියන්නේ පණ තියෙන අය පණ තියෙන අය සහ පණ තියෙන අය සහ හරි පණ නැති දේවල් කියලා දෙකකට බෙදන්න පුළුවන් නේද? පණ තියෙනවා සහ පණ නැති ඒවා. එතකොට අපි මේ පණ තියෙනවද නැද්ද කියලා අපි හොයන්න ඕනනේ. හරි? එතකොට අපි දැන් අපි මුලින්ම අඳුරගන්න ලක්ෂණය තමයි මොකද්ද? පණ තියෙන දෙයක් නම් අනිවාර්යෙන්ම වර්ධනය වෙනවා. පණ තියෙන දෙයක් නම් අනිවාර්යෙන්ම වර්ධනය. ඒ කියන්නේ ටික ටික ලොකු වෙනවා. කල්යන්න. වයස වැඩි වෙන්න යා ටික ටික ලොකු වෙනවා. පණ නැති දෙයක් නම් දැන් මේ මාක පෙන් එක පණ නැති දෙයක් නේ. එතකොට මේක ටික ටික ලොකු වෙනවද? ටික ටික ලොකු වෙන්නේ නැහැ. පණ නැති දෙයක් නම් ටික ටික ලොකු වෙන්නේ නැහැ. මේ වයිට් බෝඩ් එක ගත්තාම වයිට් බෝඩ් එක කියලා කියන්නේ පණ නැති දෙයක්. ටික ටික ලොකු වෙනවද? ටික ටික ලොකු වෙන්නේ නැහැ. නේද? එතකොට ආගාව තියෙන පැන්සල මකනය ගත්තාම මේවා පණ නැති දේවල්. ඒවා ටික ටික ලොකු වෙනවද? වර්ධනයක් වෙන්නේ නැහැ. නේ? එතකොට අපිට කියන්න පුළුවන් මොනවා හරි දෙයක් වර්ධනය වෙනවා නම් එක් කවුරු කියලාද? ඒ පණ තියෙන දෙයක්. නේ? පණ තියෙන කෙනෙක් එයා වර්ධනය වෙනවා නම් ඊට පස්සේ වර්ධනය වෙන්නේ නැත්තම් මොනවා හරි දෙයක් අපිට කියන්න පුළුවන් එයා පණ නැති කෙනෙක් කියලා. හරිද? ඔන්න ඔය ලක්ෂණය ඒ කියන වර්ධනය වෙනවා නැහැ කියන එක හිතාගෙන තමයි අපි මුලින්ම මේ විදිහට පණ නැති අය පණ තියන අය කියලා වර්ධනය කරන්නේ වර්ගීකරණය කරන්න අපි කොටස් වලට බෙදන්නේ. හරිද? එතකොට පණ තියන අයට අපි කියනවා කවුරුන් කියලාද? ජීවීන් කියලා. පණ තියනට අපි කියනවා මොකද්ද? ජීවීන් කියලා. හරි? ඊස් පණ නැති අයට අපි කියනවා මොනා කියලාද? අජීවීන් කියලා. පණ තියන අයට කියනවා අපි ජීවීන් කියලා. පණ නැති අයට අපි කියනවා අජීවීන් කියලා. හරි? ඉක්මන් ළමයි කියමු ජීවීන්ට උදාහරණයක්ව පණ තියෙන වර්ධනය වෙන අයට උදාහරණ කීපයක් ඉක්මන් කියමු කවුරු හරි. ශාක මිනිස්සු සත්තු. හොඳයි. ශාක මිනිස්සු සත්තු. හරි. ඊට පස්සේ පණ නැති අජීවී දේවල් වලට උදාහරණයක් කියමු බලන්න උදාහරණ කීපයක්. පුටුව මකනේ නේද? ඔවගේ පණ නැති දේවල් තමයි ජීවි ද්‍රව්‍ය. හරි. දැන් අපේ කවුද මං දැක්කේ නැහැ කවුද කිව්වේ කියලා. මං දැන් භාෂිත වෙන්න ඕන. භාෂිතද මන්ද? හරි. කිව්වා මොනවාද? ජීවීන් යටතේ අයිති වෙනවා කියලා කවුද?
සතුන් හරි ඊට පස්සේ තව කීව එකක් මොකද්ද ශාක ශාක කියන්නේ ජීවීන්ද අපි බලනවා අපි හිතන්නේ කොහොමද වර්ධනය වෙන කෙනෙක් නම් එයා ජීවියෙක් වර්ධනය වෙනවා නම් එයා ජීවියෙක් වර්ධනය වෙන්නේ නැත්නම් එයා ජීවියෙක් නෙවෙයි කියලා කියන්නේ පණ නැති අජීවියෙක් කියලා කියන අපි අජීවී ද්‍රව්‍යයක් කියලා කියනවා නේද එතකොට ශාක කියන කට්ටිය කොයි විදිහද ශාක කියන කට්ටිය ශාක කියලා කියන්නේ මොකද එයා ටික ටික වර්ධනය වෙනවානේ පුංචි කාලේ දීප පොඩි පැලේද දැන් තියෙන්නේ නෑ ඒක ටික ටික ලොකු වෙලා දැන් මහ ලොකු ගස් වෙලා වර්ධනය වෙලා ඒ කියන්නේ ශාක කියලා කියන්නේ ජීවි සතුන් කියලා කියන්නේ ජීවි හරිද අපි ඕනම ගහක් ගත්තොත් ඕනම ශාකයක් ගත්තොත් කොස් ගහද අඹ ගහද පොල් ගහද වල් පැලේද ඕනම ශාකයක් ගත්තොත් ඒ ශාකයා ජීවියෙක් හරිද ඊට පස්සේ ඕනම සතෙක් ගත්තොත් හරි බල්ලා පූසා මිනිසා කියලා කියන්නේ ජීවියෙක්නේ නේද ඒකට මිනිසා ඔය හැම කෙනාමත් අපි ජීවීන් කියලා අරගන්නවා මිනිසා කියලා කියන්නේ සතෙක්නේ හරි ඒ හින්දා හැම කෙනෙක්ම අපි ජීවියෙක් කියලා අරගන්නවා හරි අපිට මේ ඇස්වලට පේන අය සතුන් සහ ශාක මේට අමතරව කවුද ළමයි ජීවීන් වර්ග වලට අයිති වෙන්නේ? ගෙස් දෙහිට ළමෙක් කියමු. සුද්ධ ජීවීන්. අන්න හරි. හොඳයි. කවුද ආයේ මේකට අයිති වෙන්නේ? මේකට අයිති වෙනවා ශුද්ධ ජීවීන් කියන කට්ටිය. හරි. මොකද අපිට මේ ජීවීන් ආය කොටස් තුනකට බෙදන්න පුළුවන්. කවුරු කියලාද? ජීවීන්ට අයිති වෙනවා සතුන්, ශාක සහ ශුද්ධ ජීවීන් කියන කොටස් තුනම. කාණ්ඩ තුනම අයිති වෙනවා මෙන්න මේ ජීවීන්ට. කවුද ළමයි ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ? ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ කවුද? ජීවි ඇසට නොපෙනෙන අය. ඔව් ඒ කියන්නේ අපේ මේ ලෝකේ ජීවීන් ඉන්නවා කවුද? ගොඩාක් පොඩි, ගොඩාක් චූටි. ගොඩාක් චූටි නම් අපේ ඇස්වලට පේනවද? අපි ඒකට කියනවා පීවී ඇස. අපේ මේ සාමාන්‍ය ඇස්වලට පේන්නේ නැහැ. පීවී ඇස කියලා කියන්නේ සාමාන්‍ය ඇස කියන එක. හරි. අපේ මේ සාමාන්‍ය ඇසට පේන්නේ නැහැ. පීවී ඇසට නොපෙනෙන ජීවීන්. හරිද? කවුද? බැක්ටීරියා දැන් මේ දවස්වල අපිට පේන්නේ නැතු අපිට ලෙඩ හදන එක්කෙනා කවුද? වෛරස. අන්න ඒ වගේ කොරෝනා වෛරස් එක අන්න යාළුවෝ ගැට තමයි මොකද්ද අපි කියන්නේ? ජීවි ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ. පීවී ඇසර නොපෙනෙන කට්ටිය. හරිද? එතකොට අපිට මේ ජීවීන් යටතට අයිති වෙනවා කියලා කියන්න පුළුවන් කාටද? සතුන්ට, ශාකවලට සහ ශුද්‍ර ජීවීන්ට. හරිද? අපි ශුද්‍ර ජීවීන් කොහොමද අපි පීවී ඇසර පේන්නේ? අපි කොහොමද ඒ ශුද්‍ර ජීවීන් බලන්නේ? මොකක් පාවිච්චි කරලාද? මොකක්ද අපි එකට පාවිච්චි කරන උපකරණ? හොඳයි. සංයුක්ත අන්වේක්ෂය. සංයුක්ත අන්වේක්ෂය කියන උපකරණය තමයි අපි එතකොට මෙන්න මේ ශුද්‍ර ජීවීන් බලන්න පාවිච්චි කරන්නේ. හරිද? ආ එතකොට ඔළුවේ තියෙන ඔන්න කාරණා මොනවද දැන් ළමයි? පළවෙනි දේ අපිට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන් මොනා කියලාද? පණ තියෙන අය සහ පණ නැති දේවල් කියලා. නේද? ඊට පස්සේ අපි කියනවා පණ තියෙන අයට කවුරුන් කියලාද? ජීවීන් කියලා පණ නැති අයට කියන මොනවද අපි අජීවීන් නේ මේ අජීවී ද්‍රව්‍ය කියලා කියනවා අජීවී ද්‍රව්‍ය කියලා කියනවා හරි ඊට පස්සේ අපි ජීවීන් ආය කොටස් තුනකට බෙදනවා මොනවද කොටස් තුන සතුන් ශාක සහ ශුද්‍ර ජීවීන් හරි ශාකත් අපි ජීවීන් කියලා කියන්නේ ඇයි එයාලත් ජීවීන්ගේ ලක්ෂණ පෙන්නුම් කරන වර්ධනය වෙනවා කියන කියලා පෙන්නුම් කරනන්නේ ඒ නිසා හරි ඊට පස්සේ ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ කවුද පීවී ඇසට නොපෙනෙන ජීවීන්. එයාලා බලන මොකෙන්ද? අර සංයුක්ත අන්වේක්ෂ විද්‍යාගාරවල තියෙන්නේ නේද? අන්න ඒකෙන් අපි ශුද්‍ර ජීවීන් බලා ගන්නවා. හරිද? ඔන්න ඔය කියන කාරණා ටික ඔළුවේ තියෙන්න ඕන. හරිද? ආදිත්‍ය 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 මං කියන දේ ඇහෙනවද ඔයාලට? ආදිත්‍ය එහෙනම්ද මම කියන එක? එහෙනම්. ආ ආදිත්‍යට පුළුවන් ද වාගේ නෝ ගිය සතියේ නෝට් එකේ ලියපු එකේ ෆොටෝ එක ගහලා ගෲප් එකට දාන්න. දැම්මස. ආ දැම්මද? හරි. එහෙනම් අලුතෙන් ආපු ළමයින් ටිකට මම මේ ටික හපව් දාන්නම් ගෲප් එකට. එතකොට අලුතෙන් ආපු ළමයින්ට ඒ නෝට් එක බලලා ලියා ගන්න ඕනේ යාළගේ පුතේ. හරිද? ආදිත්‍ය මට කියන්න පිටු කීයක් තියෙනවද කියලා ගණන් කරලා ඕකේ. ඔයාලා පිටු කීයක් ලියලා තියෙනවද ගිය සතියේ? හතයි සර් පිටු හතයි පොඩි x පොඩි පොතක නේද CR පොතක නෙමෙයි නේද නෑ සර් නෑ හරි ආ එතකොට අද අලුතෙන් පන්තියට ආපු ළමයි පිටු හතක් ඉඩ තියලා තමයි එතනින් එහාට ලියන්නේ ඈ හරි පිටු හතක් ඉඩ තියලා තමයි ලියන්නේ හරිද ආ හරි එතකොට ඔන්න ඔය විදිහට අපි වර්ගීකරණය කරා හරිද
දැන් අපි මේ අජීවීන් කියන කට්ටිය අමතක කරලා ජීවීන් ගැන විතරක් හිතනවා. හරිද? ජීවීන් ගැන අපි විතරක් හිතනවා. එතකොට ජීවීන් ගැන විතරක් හිතද්දීන් හරි ජීවීන්ට විතරක් පොදු වුණ ලක්ෂණ මොනවාද? ජීවීන් විතරක් කරන දේවල් මොනවාද? ජීවීන්ට විතරක් පොදු වුණ ලක්ෂණ. අපි හැම ලක්ෂණ පහක් ගැන කිව්වා. මොනවාද ලක්ෂණ පහ? හරි. පෝෂණය මතකද මොනවාද ලක්ෂණ පහ කියන බාන ඉක්මන් වර්ධනය වර්ධනය චලනය 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 ඊට පස්සේ ප්‍රජනනය ශ්වසනය නේද හරි මෙන්න මේකේ ලක්ෂණ පහ නේද පෝෂණය වර්ධනය චලනය ප්‍රජනනය සහ ශ්වසනය කියන ලක්ෂණ පහක් තියෙනවා කියලා කියනවා කාටද ජීවීන්ට ජීවීන්ට ආවේනික ලක්ෂණ මේවා හරි බලන්නකෝ හැම ජීවියෙක්ම අරගත්තාම හරි හැම ජීවියෙක්ම අරගත්තාම එයාලා හැමෝම පෝෂණය වෙනවා ඇත්තද අපි පෝෂණය වෙනවා කොහොමද අපි කන කෑම වලින් හරි සත්තු පෝෂණය වෙනවා කොහොමද සත්තු කන කෑම වලින් ශුද්‍ර ජීවීන් පෝෂණය වෙනවා කොහොමද? යාලත් අපේ ඇඟ උඩ ඉඳලා අපි ඇඟ අපේ ඇඟ කාලා නැත්නම් අපේ ඇඟ ඇතුලේ තියෙන දේවල් යාලගේ ඇඟට ඇතුළට අරගෙන යාලත් පෝෂණය වෙනවා ශුද්‍ර ජීවීන්. ශාක ශාක මොකද කරන්නේ? ශාකත් යාලට ඕන කෑම අපි කතා කරනවා පස්සේ හරි. යාලට ඕන කෑම යාලම හදාගෙන යාලත් පෝෂණය වෙනවා. ඒක ජීවීන්ට ඕනයි කියන පෝෂණය කියන ලක්ෂණය පොදුයි. හරි. ඒ වර්ධනය කොහොමත් වර්ධනය පොදුයි කියලා අපි කලිනුත් කියවනේ. ජීවීන් හැම කෙනාම වර්ධනය වෙනවා. ටික කල්යද්දි යාළගේ ශාරීරික ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ඊට පස්සේ චලනය. අපි හැමෝම චලනය වෙනවා ජීවීන් හැමෝම. නේ? චලනය වෙනවා කියන අපි අත් දෙක හොලවනවා, ඇවිදිනවා නේද? ඔළුව හොල්ලනවා, ඒ වගේ දේවල් අපි කරනවා. ජීවි චලනය කරනවා. එතකොට ඒකත් ජීවීන්ට පොදු ලක්ෂණයක්. අපි පස්සේ කතා කරනවා ශාකවල චලන ගැන. හොඳද? පස්සේ ප්‍රජනනය. ප්‍රජනනය කියලා කියන්නේ ඔයාලා දන්නවා හරි අපේ දැන් අම්මයි තාත්තයි එකතු වෙලා තමයි අලුත් අපේ ළමයෙක් හැදෙන්නේ ඒ කියන්නේ ඒ ප්‍රජනනයෙන් තමයි අලුත් ළමයෙක් ඇති කරන්නේ ඊට පස්සේ මොකද්ද සත්තුන්ගේ ගෑනු සතයි පිරිමි සතයි එකතු වෙලා ප්‍රජනනය කරලා තමයි තව ජීවීෙක් ඇති කරන්නේ හරි එතකොට ශාකවල හරි ශාකවලත් කොහොමද වෙන්නේ ශාකවල මලක් ඇතුලේ ප්‍රජනනය කියන දේ සිද්ධ වෙන එක يعني අලුත් පැටියෙක් හදනවා කියන එක අලුත් බීජයක් හදනවා කියන එක මල ඇතුලේ සිද්ධ වෙන්නේ. හරිද? එයාලත් ඒකල එයාලගේ පැටවුව හදනවා. හරි කොස් ගහ අම්මවි يعني කොස් ගහේ ලොකු එක්කෙනා. එයා මොකද කරන්නේ? එයාගේ කොස් ගහේ ගෙඩියක් හදලා ඒක හැදෙන ඇටෙන් මොකද කරන්නේ? එයාගේ ළමයි හදා ගන්නවා. එයාගේ නව පරම්පරාව අලුත් ජීවීන් බිහි කරනවා. නේද? එතකොට ඔය මොකද ජීවීන්ට පොදු ලක්ෂණ තමයි මොකද්ද මේ? ප්‍රජනනය. ඒ කියන්නේ එයාලගේ ළමයි හදනවා කියන එක. ප්‍රජනනය කියන එක. හරි. ඊට පස්සේ ශ්වසනය. හුස්ම ගන්නවා කියන එක නේ කොහොමද ජීවීන් හැමෝම හුස්ම ගන්නවන්නේ නේද يعني සත්තු හැමෝම ශාකත් හුස්ම ගන්නවා අපි ඒක පස්සේ කතා කරනවා ශාකත් ශ්වසනය කියන දේ කරනවා ශාකත් හුස්ම ගන්නවා හරිද එතකොට අපි කියනවා ජීවීන්ට මෙන්න මේ කියන ලක්ෂණ පහ අනිවාර්යෙන් තියෙන්න ඕන හරි මේ ලක්ෂණ පහ තියෙනවන් නම් යා ජීවියෙක් කියලා අපි කියනවා මොනවාද ලක්ෂණ පහ හරි හැමෝම කියවමු බලන්න පෝෂණය වර්ධනය චලනය ප්‍රජනනය ශ්වසනය හරි gedri dan kiyawanna ona me kiyaddi mokadda palawini ekak poshanaya hari deweni ekak vardhanaya thunweni ekak chalanaya idipas hatara prajananaya paha shwasanaya onnoy kiyana lakshana paha etakota jeevi ekta tiyenawa monada poshanaya vardhanaya chalanaya shwasanaya prajananaya hari onnoy kiyana lakshana paha ජීවි එක්ට තියෙනවා කියලා ළමයා දැන් ඔළුවේ දා ගන්න ඕන. මොනවාද ලක්ෂණ පහ කියලා ඔළුවේ තියෙන්න ඕන. හරි. බලන්න මතක තියනවද කියලා තමන්ට. මතක තියනවද බලන්න ලක්ෂණ පහ. පෝෂණය, චලනය, වර්ධනය, ප්‍රජනනය, ශ්වසනය. හරිද? පන්ති හිටියා නම් අට මේ ඔන්ලයින් ඉඳ කරන්න විදිහක් නෑ මේක. පන්ති හිටියා නම් මම පන්තිදී පාඩම් කරවලා තමයි යවන්නේ මේ ලක්ෂණ පහ. දැන් ඔන්ලයින් ඉඳ මට පාඩම් කරවන්න අමාරුයිනේ. මොකද ළමයිට මයික් ඔන් කරපුවම ඊට පස්සේ වෙන ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. හරිද? සිග්නල් නැතුව ගිහින් ලයින් වෙනවා. ඊට පස්සේ අනිත් ළමයින්ගේ බෝඩ් එක පේන්නේ නැතුව යනවා විදිහ ප්‍රශ්න ගොඩක් එනවා. හරිද? ඒ හින්දා මං හිතනවා ළමයින්ගේ අම්මලා ළඟ ඉන්නව ඇති කියලා. හරිද? අම්මලා ළඟ ඉන්නවා නම් අම්මලා හරි අයියලා හරි අත්තලා හරි කවුරු හරි ළඟ ඉන්නවා නම් හරි
බලන්න ළමයා මේ පහ පාඩම් කරනවාද මම මේ කියද්දි මං කියන විදිහට වැඩ කරනවාද කියලා. හරිද? උඩ ජීවීන්ගේ ලක්ෂණ පහ මොනවාද? පෝෂණය, වර්ධනය, චලනය, ප්‍රජනනය සහ ශ්වසනය. ඔන්න ඔය කියන ලක්ෂණ පහ. හරිද? එතකොට ළමයි අපි මුලින්ම කතා කරනවා මෙන්න මේ ශාක් මේක ජීවීන්ගේ පළවෙනි ලක්ෂණය විදිහට පෝෂණය ගැන නෙමෙයි ඉස්සලා අපි කතා කරනවා මුලින්ම කතා කරනවා වර්ධනය කියන ලක්ෂණය ගැන. හරිද? ජීවීන්ගේ වර්ධනය වීම කියන ලක්ෂණය ගැන. හරි. මොකද්ද ළමයි වර්ධනය කියලා කියන්නේ? අපි නිදි වචනය කිව්වොත් එමෙ හැඳින්වීම වර්ධනය යනු. මොකක්ද වර්ධනය යනු කියලා කියන්නේ? ඔයාලට හිතෙන විදිහට ප්‍රමාණයෙන් විශාල වීම. ඔව් නේද? අපේ අපි ප්‍රමාණයෙන් විශාල වීම. ඒ කියන්නේ අපි ලොකු වෙනවා කියන එක. ඒ කියන්නේ වර්ධනය කියලා කියන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. හරි? අපේ ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රමාණයෙන් අපි විශාල වෙනවා. ඒක තමයි වර්ධනය වීම කියලා කියන්නේ. හරි? එතකොට ඕනම සතෙක් ගත්තාම සතා කියන්නේ ජීවියෙක් නේද? ඕනම සත්වයෙක් ගත්තාම හරි? එතකොට මේ සත්වයා ප්‍රමාණයෙන් විශාල වෙනවා කල්යන්න කල්යන්න නේද? ඊට පස්සේ කවුද? ශාකයක් ගත්තාම ශාකයක් ප්‍රමාණයෙන් විශාල වෙනවා කල්යන්න කල්යන්න නේද? ඔන්න ඔය විදිහට ප්‍රමාණයෙන් විශාල වීම කියන දේ වර්ධනය කියන දේ ජීවීන්ට තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. අපි තාමත් මේ ගිය සති පාඩම යන්නේ. හොඳද ඉගෙන ගත්තා. ළමයි එතකොට මම ඔයාලට ක්‍රියාකාරකමක් කියව මතක ඇති. හරි මොකද්ද මං කිව්වේ? මුං ඇට ටිකක් වතුරේ පෙඟෙන්න තියලා. හරි? ඊට පස්සේ මුං ඇට පැල කරලා හරිද මුං ඇට පැල කරලා පැල වෙනවනේ ඊට පස්සේ. පැල වෙද්දින් මේ මුං පැලවල උස මනින්න කියලා කිව්වා මං දවසින් දවසට. හරිද? සත්‍ය දෙකක් කියද්දින් ඒ වගුව පිරවිලා තියෙන්න ඕන. හරිද? දැන් ආපු නැති අයට නෝට් එක දාපුවම වගුව තියෙයි නෝට් එකේ. එතකොට නෝට් එක බලන් ලියන්න ඕනේ ඒක. හොඳද? ආපු නැති ළමයි ගියේ සතිය. හරිද? මං හිතනවා ළමයි දැන් මුං පැල හැදලා ඇති කියලා ඈ. හැදලා තිබ්බේ නැත්තම් එහෙනම් මං පන්ති පටන් ගත්ත දවසට බලමු ගුටි දෙන්න. වැඩ කරන්න නැතු ඉන්න බෑ. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරා මොකක් ගැනද? වර්ධනයේ පස්සේ අපි කතා කරා පෝෂණය කියන ලක්ෂණය ගැන. පෝෂණය කියන ලක්ෂණය ගැන. මේක ගැන ටිකක් වැඩිපුර කතා කරන්න තියෙනවා. දැන් වර්ධනය කිව්වම නම් කෙලින්ම කියන්න තියෙන ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය ආච්චරයි. හැබැයි පෝෂණය ගැන අපි ටිකක් වැඩිපුර කතා කරන්න දේවල් තියෙනවා. හරිද? ඉස්සෙල්ලාම මොකක්ද පෝෂණය කියලා කියන්නේ? හරි. පෝෂණය කියලා කියන්නේ කියම ආහිරිෂ කියෙන් බලන්න. ආහාර අවශ්‍යතා සපුරා ගැනීම පෝෂණය නම් වේ. ඔව් නේද? අපිට අපේ ආහාර අවශ්‍යතා. ඒ කියන්නේ අපිට කෑම කන්න තියෙන උවමනාව සපුරා ගන්න එක. ඒක කොහොම හරි කරගන්න එක තමයි පෝෂණය කියලා අපි කියන්නේ. හරි? අපේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට තමයි මොකද්ද කියන්නේ? පෝෂණය කියලා. නේද? එතකොට ඔය පෝෂණය මං කිව්වා සත්තුන්ට එක විදියක් ඊට පස්සේ ශාකවලියදී එක තවත් විදියක්. හරිද? සත්තුන්ට අපි ගත්තාම සත්තුන්ගේ එක විදියක් ඒක ශාකවල තව විදියක්. හරිද? දැන් සත්තු කියලා කියන්නේ ළමයි හරි සත්තු කියලා අපි ශාකවලට යමු ඉස්සෙල්ලා ශාක කියලා කියන්නේ හරි ශාකයකට වෙනම කටක් තියෙනවද කෑම අහිඳගෙන අරගෙන කන්න? නෑ එහෙම නෑ. එයා මොකද කරන්නේ? එයා කරන්නේ හරිද එයාගේ ඇඟ ඇතුළෙම ඒ කියන්නේ ශාකයේ ඇතුළෙම ආහාර නිපදවා ගන්නවා. එයාට ඕනි ආහාරය නිපදවා ගන්නවා. හරි ළමයි මට කියමු බලන්න ගේසති හිටපු අය ශාකයක් තමාගේ දේහය ඇතුළෙම ආහාර නිපදවා ගන්න ක්‍රියාවලියට කියන නම මොකක්ද අපි? ප්‍රභාසංශ්ලේෂණය. ඔව් මොකක්ද අපි ඒකට කියන්නේ? ප්‍රභාසංශ්ලේෂණය කියලා. ඒ කියන්නේ හරි ඕනම ගහක් ගත්තාම මොන පාට ගස්ද? හැම ගහක්මද මොන පාට ගස්ද? මොන පාට ගස්ද ප්‍රභාසංශ්ලේෂණය? කොළපාට. ඔව් හරි ඕනම කොළපාට. ඒ කියන්නේ අපි කියන හරිත පැහැ කියලා. හරිත කියලා කියන්නේ කොළපාටටනේ නේද? මෙන්න මේ හරිත පැහැ ශාකයක් කොළපාට ශාකයක් ගත්තාම හරි එයා මොකද කරන්නේ? එයා මේ ශාකයේ ඇතුලේ තමන්ට ඕන ආහාර නිපදව ගන්නවා. හරිද? තමන්ට ඕන ආහාර මෙයා නිපදව ගන්න. මේ විදිහට ශාකයක් තුල ආහාර නිපදව ගන්න ක්‍රියාවලියට අපි කියනවා මොකක් කියලාද? ප්‍රභාසංශ්ලේෂණය. ඊකට කියනවා ප්‍රභාසංශ්ලේෂණය කියලා. හරිද? මොකද්ද ප්‍රභාසංශ්ලේෂණය කියලා කියන්නේ? ශාකයක් තුල
ආහාර නිපදව ගැනීමේ ක්‍රියාවලිය. හරිද? එතකොට මෙයාට දැන් නිකම්ම මේ ගහ තිබ්බ පළියට මෙයාට බෑ කෑම හදන්න. මෙයාට එකර යම් යම් දේවල් ටිකක් ඕන. මොනවද ඕනේ? හරි. එයා මොනවද ඕනේ වෙන්නේ යාට කියෙන් බලන්න. යාට ප්‍රබාසංශලා ආහාර නිපදවන්න මොනවද ඕනේ වෙන්නේ කියෙන් බලන්න. ඊසදි හිටපයි මතකයි. ජලය. ජලය. ජලය හිරුවෙලිය. හිරුවෙලිය. ජලය කාබන් ඩයොක්සයිඩ් වායුව. සූර්යා. මොණ්ඩයි. හරි හොඳයි හරිද මොනාද යාට ඉස්සල්ලාම ඕන මේ ආහාර නිපදව ගන්න මෙයාගේ ඇතුලේ ශරීරය මෙයා ගහ ඇතුලේ ආහාර නිපදව ගන්න ඉස්සල්ලාම යාට ඕන මොනවද ජලය යා එක මුල් පසේ තියෙන ජලය උරා ගන්නවා මුල් වලින් ජලය ඉස්සල්ලාම යාට ජලය ඕන හරිද ඊට පස්සේ තව මෙයාට වායුවක් ඕන අපි මේ වායු ගෝලයේ තියෙනවනේ එක එක වායු වර්ග මොන මෙයාට වායුවක් ඕන මොකද්ද වායුවේ අරගන්න කාබන් ඩයොක්සයිඩ් කියන වායුව රද්ද වායුව කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව මෙයා එයාගේ ඇතුළට අරගන්නවා හරිද හරි ඊට පස්සේ තව මෙයාට ඕන මොකද්ද සූර්ය ශක්තිය ඕන සූර්යාගේ ආලෝක ශක්තිය ඕන නැතුව මෙයාට බෑ සූර්ය ශක්තිය ඕන හරිද තව ඕන මොකද්ද මේ ශාකයේ ඇතුළේ තියෙන්න ඕන මොනවාද මේ පොඩියට තියෙන මොනවාද මොනවාද ශාක පත්‍රය ඇතුළේ තියෙන්න ඕන ආහාර නිපදවන්න නම් හරිත නෑ හරිත ප්‍රද තියෙන්න ඕන මොනවද තියෙන්න ඕන හරිත ප්‍රද ඔව් හරි හරිත ප්‍රද තියෙන්න ඕන එතකොට ළමයි මේ ශාකයක් දැන් බලන්න මේක ඇඳට පස්සේ ලොකු දෙයක් ලොකු සිද්ධියක් හැබැයි අඳින්න ටික ටික ඇඳගෙන යද්දි මේ කතන්දර හරියට තේරෙනවා නේ මොකද්ද මේ ශාකයක ආහාර නිපදව ගන්න ක්‍රියාවලියට තමයි මොකද්ද අපි කිව්වේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කිව්වේ නේද? ප්‍රභා සංශ්ලේෂණ ඕනේ වෙනවා මොනවාද? ජලය එයායක මුල් වලින් අර ගන්නවා ඊට පස්සේ වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව අර ගන්නවා ඊට පස්සේ සූර්යාගෙන් සූර්ය ශක්තිය අර ගන්නවා ඊට අමතරව මේ හරිත ප්‍රද තියෙන්න ඕනේ මේ ගහ ඇතුලේ හරිත ප්‍රද තියෙනවා කියන්නේ කොළ පාට වෙන්න ඕනේ කොළ පාට තියෙන නිසා හරිත ප්‍රද තියෙන හින්දා තමයි කොළ පාට වෙන්නේ ගහක් හරිද? ගහක් කොළ පාට වෙන්නේ හරිත ප්‍රද තියෙන නිසා දැන් ඔය සමහරක් ඒවා තියෙන රතු පාට කොළ තියෙන ඒවා ඒ වගේ හරිත ප්‍රද නැහැ. ඇයි කොළ පාට නැහැනේ? කොළ පාට වුණොත් තමයි හරිත ප්‍රද තියෙන්නේ. හරිත ප්‍රද තියෙන හින්දා තමයි කොළ පාට වෙන්නේ. තේරෙනවද? හරි. එතකොට මේ හරිත ප්‍රද තියෙන හරි ශාකවල කාබන් ඩයොක්සයිඩ් ජලය උපයෝගී කරගෙන සූර්ය ශක්තියෙන් ආහාර නිපදව ගන්න එකට තමයි අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. සරලව නිකන් පුංචියට කිව්වොත් එහෙම ආහාර ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ශාකයක් තුල ආහාර නිපදීම පුංචියට කිව්වොත්. හැබැයි අපි ලොකුවට විස්තර කරොත් මෙන්න මේ වචන හතර මේක ඇතුළේ දානවා. එතන හිරු වේලිය එහෙම නැත්නම් සූර්ය ශක්තිය. මේ වචන හතර මෙතෙන් දානවා. හරි මොකක්ද අපි කියන්නේ? ආහාර නිපදීමේ ක්‍රියාවලිය තමයි ඒකට ඉස්සරහින් වචන ටිකක් දාන මොනවද? ජලය සහ කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන හරි හිරු එළිය උපයෝගී කරන හැමදාම හිරු එළියෙන් හරි හරිත ප්‍රද තියෙන ශාකවල ආහාර නිපදවීමට අපි කියනවා මොකක්ද ප්‍රභා සංශ්ලේෂණය කියලා හරිද එතකොට දැන් මේ ශාක කියන කට්ටිය මෙන්න මේ කියන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියෙන් හරි තමන්ට ඕන කෑම තමා විසින්ම හදාගෙන තමා විසින් තනියම පෝෂණය වෙනවා වෙන කවුරු කාගේවත් උදව් ඕනේ නැහැ එයා එයාට ඕන කෑම එයාම හදාගෙන එයා විසින් තනියම පෝෂණය වෙනවා. ඒ හින්දා අපි ශාක වලට වෙන නමක් කියනවා. මොකක්ද අපි කියන නම? තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම සපයා ගන්න ස්වයං පෝෂණ කියලා කියනවා නේද? අපි යාලට කියන මේ නිසා මොකක් කියලාද? මම දැන් ලියන්නම් මෙතන. හරි. අපි යාලට කියන මේ හින්දා මොනා කියලාද? හරි. ස්වයං පෝෂණ කියලා කියනවා. ඒ ස්වයං පෝෂින් කියලා කියන්නේ එයාලා එයාලට අවශ්‍ය ආහාර එයාලා තුලම තමා තුලම නිපදවා ගන්නවා තමාගේ පෝෂණ අවශ්‍යතා තමා විසින්ම සපුර ගන්නවා තනියම එහෙනම් අපි එයාලට කියනවා ස්වයං පෝෂින් එතකොට මේ ලෝකේ ඉන්න ශාක බොහොමයක් හරි ඔක්කොම වගේ ගත්තාම මේ හැමෝම ස්වයං පෝෂී ඇයි එයාලා එයාලට අවශ්‍ය ආහාර තනියම නිපදව ගන්න නිසා එයාලගේ ගහ ඇතුලේ ශාකයේ ඇතුලේ හරිද
ඊට පස්සේ අපි යමුකෝ සත්තුන්ගේ පැත්තට සත්තුන්ගේ පැත්තට ගියපුවාම හරි සත්තුන්ගේ පැත්තට ගියපුවාම ළමයි සත්තුන්ට බෑ දැන් මට පුළුවන්ද හරි මට පුළුවන්ද මගේ ඇඟ ඇතුලේ මකට තනියම කැම හදාගන්න දැන් ඔයාට පුළුවන්ද එහෙම ඔයාටත් බෑ ඔයාගේ ඇඟ ඇතුලේ ඔයාට උන්ට කැම තනියම හදාගන්න අත් මොකද කරන්නේ අපි කරන්නේ ඔය ගහකින් හදලා දෙන කෑමක් ඒ කියන්නේ පළතුරු ගෙඩියක් එහෙම නැත්නම් වී යටයක් නේද බත් හාල් එහෙම තියෙන ගස්වල ඉන්නේ ඔන්න ඔය කවුරු හරි හදලා දෙන දෙයක් මොකක් හරි ශාකයක් හදලා දෙන දෙයක් මත තමයි අපි යැපෙන්නේ නේද කවුරු හරි ශාකයක් හදලා දෙන දෙයක් මත තමයි අපි යැපෙන්නේ එතකොට අපිට මොකක් කියලාද කියන්නේ එහෙම තනියම යැපෙන අයට අපි කිව්වා ස්වයංපෝෂීන් කියලා වෙනත් කෙනෙක් නිපදවන ආහාර මොකක්ද අපි කියන්නේ යාට වෙනත් කෙනෙක් නිපදවන ආහාර මත යැපෙන අයට මොකක්ද කියන්නේ වචන විෂම පෝෂීන් විෂම පෝෂීන් හරිද එතකොට හරි තමාගේ ආහාර තමාම නිපදවා ගන්න අයට අපි මොකක්ද කිව්වේ ස්වයංපෝෂීන් කියලා කිව්වා හරි එතකොට තමන්ට අවශ්‍ය ආහාර වෙනත් කෙනෙක් නිපදපුවාම ඒ ආහාරය මත යැපෙන අයට අපි කියවමු මොකද්ද විෂම පෝෂීන් කියලා හරිද එතකොට මේ විෂම පෝෂීන් කියලා කියද්දී අපි කිව්වා සමහරක් අය මේ ආහාර මත මේ ශාක නිපදවන ආහාර මත ඍජුවම කෙලින්ම කෙලින්ම මේක අරගෙන යැපෙනවා කියලා සමහරක් අය වක්‍රව යැපෙනවා කියලා කිව්වා මතකද ළමයින්ට හරි මට කියන්න ඍජුවම යැපෙන එකට උදාහරණයකුයි ඊට පස්සේ වක්‍රව යැපෙන එකට උදාහරණයකුයි කවුරු හරි ඍජුවම කවුද ගවයා ගවයා මොකද කරන්නේ ඔව් හරි ගවයා මොකද කරන්නේ අර තනකොළවල මේ පත්‍රවල හදලා තිනානේ කෑම මේ පත්‍රවල කෑම අඩංගු වෙනවා ශාක හැදපු කෑම එතකොට ගවයා කෙලින්ම මේවා කනවා එතකොට මෙයා ඍජුවම යැපෙන්නේ කෙලින්ම කනවා තනකොළ ගිහිල්ලා අපිත් පළතුරු ගෙඩියක් ගත්තාම පළතුරු මත කෙලින්ම යැපෙනවා අපිට කෙලින්ම කන්න පුළුවන් මේක නේද හැබැයි අන් සමහරක් සත්තු කවුද සමහරක් සත්තු කියලා කියන්නේ සිංහයා කොටියා වගේ කට්ටි එයාලා ශාක කන්නේ නැහැනේ හැබැයි එයාලා අපි කියනවා ශාක මත වක්‍රව යැපෙනවා කියලා ඇයි හරි මේ බලන්නකො ශාක සිංහයා කනවා කියලා කියමුකෝ අපි ගවයා සිංහ ගවයාව කනවා සිංහයා කියලා අපි කියමුකෝ හරිද ඒ කියන්නේ මේ ශාකය කන කෑව ගවයා ගවයා කෑව සිංහ එහෙම බලද්දී මේ සිංහයාත් වක්‍ර යැපිලා තියෙන කවුරු මතද වටේන් යැපිලා තියෙන කවුරු මතද මෙන්න මේ කියන ශාකය මත මේ එතකොට මේකෙත් වර්ග දෙකක් අපිට හොයාගන්න පුළුවන් මොනවාද ඍජුවම යැපෙන කට්ටිය වෙනම වක්‍රව යැපෙන කට්ටිය වෙනම ඔන්න ඒ විදිහට අපිට මොකද්ද පෝෂණය කියන දේ අඳුර ගන්නත් පුළුවන් හරි එතකොට පෝෂණය කියන එක ටිකක් ලොකුයි හරි පෝෂණය කියද්දී අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න කවුද දෙවර්ගයක් ස්වයංපෝෂීන් විෂම පෝෂීන් ස්වයංපෝෂීන් කියලා කියන්නේ කවුද තමාගේ ආහාර තමා විසින්ම හදා ගන්න අයට තමාගේ ආහාර තමා විසින්ම නිපදවා ගන්න අයට විෂම පෝෂීන් කියලා කියනවා කවුද වෙනත් ශාකයක් නිපදවන ආහාරයක් මත යැපෙන අයට විෂම පෝෂී. ඒතර විෂම පෝෂණ තය ආකාර දෙකයි. කවුද? ඍජුවම යැපෙන කට්ටියයි වක්‍රව යැපෙන කට්ටියයි. හරි? ඊට පස්සේ ශාක ස්වම් පෝෂණය වෙන්න, කියන්නේ තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගන්න. මොකද කරන්නේ? ක්‍රියාවලියක් කරනවා. මොකද්ද ක්‍රියාවලිය? ප්‍රභා සංස්ලේෂණය කියන ක්‍රියාවලිය. එතකොට ප්‍රභා සංස්ලේෂණය කියන ක්‍රියාවලියට මතක ඇති ළමයින්ට. හරි? ඕනි වෙනා මොනවාද? පොළවෙන් ජලය ඕන වෙනවා හරි ඊට පස්සේ වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ඕන වෙනවා හරි සූර්යාගෙන් හිරුවෙලිය ඕන වෙනවා ඊට අමතරව ශාකයේ කොළපාඩුනේ කියන්නේ හරිත ප්‍රද තියෙන්න ඕන හරිද ඔන්න ඔය කියන විදිහට තමයි අපි ඔය පෝෂණය කියන දේ ගැන කතා කරන්නේ හරිද අපි පෝෂණය ගැන කතා කරා අපි ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ මොකද්ද චලනය කියන කොටස ගැන හරි චලනය කියන කොටස ගැන හරිද චලනය කියන කොටස ගැන කොටසට යමු ඊළඟ පන්තියේදී ඊළඟ පන්තියේදී කියන්නේ ඊළඟ කොටසේදී මම කියන්නම් ඔයාලට